ආයිබෝවන් ඔයාල හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මරයන් එහෙමත් නැත්නම් කිසස් කියලා අපි කියනවා මරයන් පොප්ස් හදන හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතින් අපි කිසස් කිව්වට මේකේ හරිම නම මරයන් කියන එක මරයන් පොප්ස් තමයි අද මම හදන්නේ අපි බලමු මරයන් පොප්ස් හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බිත්තර සුදු මද මිලිලීටර 120ක්. අපි දැන් ස්කේල් එකේ බෝල් එකක් තියාගෙන බිත්තර සුදු මද ටික වෙන් කරගමු. බිත්තර මැනලා තමයි මම අද ගන්නෙ. බිත්තරේ කඩලා පරිස්සමට කහ මදේ සහ සුදු මදේ වෙන් කරගන්න. ඔයාලට මේ විදිහට බිත්තර කට්ට කඩලා කහ මදේ දෙපැත්තට දමමින් සුදු මදේ බෝල් එකට හලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් එක අතකට කහ මදේ දාලා ඒ අතේ ඇඟිලි අතරින් බිත්තර සුදු මදේ බෝල් එකට වැටෙන විදිහට කහ මදේ අතේ රඳවගෙන වෙන් කරගන්නත් පුළුවන්. මේක පරිස්සමට කරගන්න ඕනේ මොකද කහ මද පොඩ්ඩක්වත් මිශ්‍ර වෙන්න බැහැ මේකට. මේ විදිහට සුදු මදේ වෙන් කරගන්නවා මම. බිත්තර හතරක සුදු මද වෙන් කරගත්තා මම. කහමද පොඩ්ඩක් වැටුණා මගේ අතින්. ඉතින් මේ විදිහට මම කියලා දෙන්නම් ඔයාලා අතින් කහමදේ පොඩ්ඩක් හරි වැටුනොත් ඔයාලට පුළුවන් පරිස්සමට හැන්දකින් ඒ කහමදේ මිශ්‍ර වෙන්නේ නැති වෙන විදිහට හැන්දෙන් අයින් කරගන්න. දැන් මෙතන සුදු මද මිලිලීටර 120ට වැඩියෙන් තියෙන නිසා මම අපි මරයින් එක හදන බෝල් එකට මැනලා මම මිලිලීටර 120ක් දාගන්නවා. දැන් අපි බිත්තර සුදු මදේ වෙන් කරගෙන ඉවරයි. බිත්තර වලට අමතරව අපිට මේ සඳහා අවශ්‍ය වෙන අනෙක් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි සීනි හෝ අයිසින් සුගර් ග්‍රෑම් 240ක්. මම අද කුඩු කරගත්ත සීනි තමයි අරගෙන තියෙන්නේ. කෝන් ෆ්ලා ග්‍රෑම් 30ක්. ක්‍රීම් ඔෆ් ටාටා තේහෙඳි භාගයක්. වැනිලා තේහෙඳි එකහමාරක්. ඒ ටික තමයි අපිට අද අවශ්‍ය වෙන්නේ. මුලින්ම මම බිත්තර සුදු මදයකට සීනි ටික දාලා හෑන්ඩ් විස්කෙලකින් කලවම් කරගන්නවා. ඔයාලා අයිසින් සුගර් නම් මේකට ගන්න. ඔයාලට පුළුවන් බිත්තර සුදු මදයක බීට් කරන ගමන් අයිසින් සුගර් ටික ටික දාන ගමන් බීට් කරගන්න. නමුත් අපි මේකට සීනි ගන්නකොට මුලින්ම බිත්තර සුදු මදයකට සීනි ටික දාලා මේ විදිහට කලවම් කරගන්න. මොකද අයිසින් සුගර් කියන්නේ පවුඩර් එකක්. සීනි ග්‍රයින්ඩ් කරලා ගත්තත් අපිට පොඩි කැට වගේ අහු වෙනවා. එතකොට අපි සීනි ටික මුලින්ම බිත්තර සුදු මදයකත් එක්ක දිය කරගන්නවා. අයිසින් සුගර් දානවා නම් ඔයාලට දිය කරගන්න අවශ්‍ය නැහැ. මොකද අයිසින් සුගර් එක පවුඩර් එකක් වගේ තියෙන්නේ. අපි මුලින්ම සීනි ටික දිය කරගන්න ඕනේ. ඒක නිසා මම නටන උණු වතුර එකක් බෝල් එකකට දානවා. ඊට පස්සේ සීනි සහ බිත්තර සුදු මද බෝල් එක ඒකට උඩින් තියලා මේ විදිහට වේගෙන් කලවම් කරගන්නවා සීනි ටික දිය වෙනකම්. ඇඟිලි වලින් අල්ලලා බලන්න පුළුවන් ඔයාලට සීනි දිය වෙලාද කියලා. සීනි දිය වුණාට පස්සේ අපි උණු වතුරකින් බෝල් එක එළියට ගන්නවා. දැන් අපි මේක බීට් කරගන්න යන්නේ. බීට් කරගන්න කලින් මම අපි ගත්ත ක්‍රීම් ඔෆ් ටාටා ටික දාගන්නවා. දැන් මම රස්නේ පිටින්ම බීට් එකේ වේගය වැඩි කරලා බීට් කරගන්නවා. ඔයාලට ක්‍රීම් ඔෆ් ටාටා වෙනුවට ලෙමන් තේ හැන්දක් දාගන්න පුළුවන්. ක්‍රීම් ඔෆ් ටාටා හෝ ලෙමන් ඇත්තටම අවශ්‍යම නැහැ මේකට. නමුත් තියෙනවා නම් දාගන්න පුළුවන්. ඇත්තට මේකෙන් වෙන්නේ බිත්තර සුදු මදයකේ වොලියුම් එක වැඩි කරනවා. ඒ වගේම එග් වයිට් එක අපි දන්නවා බීට් කරාම එක ෆෝම් වෙනවා. ෆෝම් වුණාම එක ස්ටේබල් විදිහට තියාගන්න උදව් වෙනවා. ඒ කියන්නේ ඒක බිත්තර සුදු මදයක ඒ තත්ත්වෙන්න අපිට තියාගන්න උදව් වෙනවා මේ ක්‍රීම් ඔෆ් ටාටා කියන ඉන්ග්‍රීඩියන්ට් එක. හැබැයි ඒක නැතුවත් අපිට හදාගන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් විතර බීට් කරනකොට බිත්තර සුදු මදයක ෆෝම් වෙලා එනවා. බිත්තර සුදු මදයක ෆෝම් වේගෙන එනකොට ඒකේ දියර ගතිය අඩු වෙලා ටිකක් ස්ටේබල් ගතියක්, තද ගතියක් එනවා. උඩට ඉස්සුවට වැටෙන්නේ නැති ගානට හැදෙනවා බිත්තර සුදු මදයක. ඒ විදිහට බිත්තර සුදු මදයක ෆෝම් වුණාට පස්සේ අපි ගත්ත කෝන් ෆ්ලා ටික හලලා මම මේකට දාගන්නවා. ඒකට මම වැනිලා ටිකක් දාගන්නවා මේ වෙලාවේ. දැන් බීට් එකේ ලෝ ස්පීඩ් දාලා බීට් කරගන්න විනාඩි 5ක් විතර. ඇත්තට ක්‍රීම් ඔෆ් ටාටා වගේම තමයි කෝන් ෆ්ලාත් මේකට අවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙවෙයි. ඇත්තටම මේ මරයින් එකට ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ
බිත්තර සුදු මද සහ සීනි. ඒ දෙක දාලා වුණත් අපිට හදා ගන්න පුළුවන් මේක. අපි කෝන් පිටි දාන්නේ කෝන් ෆ්ලාවර් වලින් ඇත්තම මරයින් එක තවත් ස්ටේබල් ව තියා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ටිකක් වෙලා යනකොට ඇත්තම මරයින් එක පොඩ්ඩක් දිය වෙන්න බලනවා අපේ මේ තියෙන උෂ්ණත්වයත් එක්ක. ඒක නිසා වැඩි වෙලාවක් අපිට මේ ස්ටේබල් ව තියා ගන්න පුළුවන් මරයින් එක කෝන් පිටි සහ ක්‍රීම් ඔෆ් ටාටා දැම්මහම. ඔයාලට කෝන් පිටි හෝ ක්‍රීම් ඔෆ් ටාටා නැත්නම් ඒ දෙක නැතුව හදා ගන්නත් පුළුවන් මේක. මේ ප්‍රමාණ වලින් විතර සුදු මද සහ සීනි අරගෙන බීට් කරලා මරයින් එක හදා ගන්න. දැන් හොඳට අපිට අවශ්‍ය ගානට ඇවිල්ලා තියෙන මරයින් එක මේ බලන්න මෙහෙම උඩට ඉස්සුවත් වැටෙන්නේ නැති ගානට තමයි අපි බීට් කරගන්න ඕන. මේ විදිහට ආවහම තමයි අපි කියන්නේ එග් වයිට් එක ෆෝම් වෙලා තියෙනවා කියලා. දැන් අපි මරයින් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපි මරයින් එක පොඩි පොඩි බෝල්ස් වලට වෙන් කරලා අපිට අවශ්‍ය පාට වල ටික දාගමු. මරයින් ෆෘට් පොප්ස් තමයි මම දැන් හදාගන්න යන්නේ. මුලින්ම මම අවශ්‍ය පාටවල් ටික පොඩි කොලයක නෝට් ඩවුන් කරගන්නවා. එතකොට මට ලේසි පාටවල් ටික හදාගන්න. දැන් කලරින් දාලා මරයින් එක කලර් කරගන්නවා. එක පාර ගොඩක් ලොකු මරයින් ප්‍රමාණයකට කලර්ස් දාගන්න එපා. පොඩි පොඩි ප්‍රමාණවලින් පාට කරගන්න මුලින්ම. ඔක්කොම එකවර දාලා පාට දාගන්න එපා. දැන් මරයින් එක කලර් කරගත්තට පස්සේ මම අපිට අවශ්‍ය නොසල්ස් පයිපින් බෑග්ස් වලට දාලා මරයින් එකත් බෑග්ස් වලට දාගෙන වෙන් කරගන්නවා. මම ඔයිල් පේප එකක කලින් මට ගයිඩ් එකක් විදිහට මේ ෆෘට්ස් වල පින්තූර ටික ඇඳගත්තා. ඒක මම ට්‍රේ එකේ තියලා ඒකට උඩින් බේකින් පේප එකක් මම තියාගන්නවා. මේක කරන අතරේ ඔයාලා අවන් එක ප්‍රී හීට් කරගන්න සෙල්සියස් අංශක 90ට විනාඩි 30ක්. මරයින් පොප්ස් හදද්දී අපිට මේ වගේ ස්ටික්ස් ඕන වෙනවා. කේක් පොප්ස් හදද්දීත් අපි මේවා තමයි භාවිතා කරන්නේ. කේක් බඩු කඩවල් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ වගේ ස්ටික්ස්. වුඩන් බාබකියු ස්ටික්ස් උනත් ඔයාලට ගන්න පුළුවන් මේකට. ඒ වගේම පේපර් ස්ට්‍රෝස් ගන්නත් පුළුවන්. මුලින්ම මම බේකින් ට්‍රේ එකට ඔයිල් පේප් එක සහ බේකින් පේප් එක මරයින් ටිකක් ගාලා අලව ගන්නවා. එහා මෙහා යන්නේ නැහැ එතකොට. දැන් අපේ පින්තූරයේ උඩින් මරයින් කලර්ස් දාගමු. මරයින් ටිකක් දාලා මේ ස්ටික් එකත් අපි අලව ගන්නවා. ඔයාලට මේ වගේ ඕනෙම තීම් එකකට මරයින් පොප්ස් හදාගන්න පුළුවන්. පොඩි අයගේ බර්ත්ඩේස් වලට උනත් හදාගන්න පුළුවන්. හරි ලස්සනයි. ඒ වගේම කන්නත් පොඩි අය ආස වෙනවා. මම මේ සඳහා භාවිතා කරන නොසල්ස් ඔයාලට වීඩියෝ එකේ දානවා මම.
මරායනක ඇත්තටම අපි අඩු උෂ්ණත්වයක වැඩි වෙලාවක් බේක් කරගන්න ඕනේ. එතකොට තමයි මරායනක හොඳට එන්නේ. මරායින් පොප්ස් හදාගත්තට පස්සේ මම මේක අවන් එකට දානවා සෙල්සියස් අංශක 90ට පැය දෙකක්. ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව එකතු කරලා එක එක විදිහට ඔයාලට මරායින් හදාගන්න පුළුවන්. ඔක්කොම මම මේ ට්‍රේ එකට දාගන්න බලනවා. මොකද අපි පැය දෙකක් බේක් කරන නිසා අපිට කීප සැරයක් අවන් එක දාන්න බෑ. ඒක නිසා ඔක්කොම එකට දාලා අපි බේක් කරගමු. දැන් අපේ මරායින් ටික ඔක්කොම බේක් වෙලා තියෙන්නේ. ඉතින් හැමදාම අපි හදන මරායින් එක නැත්නම් කීසස් වලට වඩා වෙනසක් කරන්න ඔයාලා ට්‍රයි කරන්න ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව එකතු කරලා එක එක විදිහට මරායින් හදාගන්න පුළුවන්. මේ විදිහට පොඩ්ඩක් ඇලවිලා තියෙන බේකින් පේපෙකට ඒක පරිස්සමට ගලව ගන්න. මරායින් එකේ යටපැත්ත තෙත ගතියට නැතුව හොඳින් වියලිලා එනවා ගානට බේක් වුණා. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තවමත් අපේ යමී මමී චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ අසල ති බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ඔයාලගේ ගැටලු, අදහස් සහ යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න, ඒ වගේම අපේ ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් පේජස් ෆලෝ කරන්න, ලයික් කරන්න. තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.